අපි දීර්ග කාලයක් උතුරසා දකුණ යාකරමින් යාල්දේවී දුම්රිය ධාවනය වුණා පසුකාලේදී යුදගෙටින් නෙමවීමෙන් පසු මෙ මාර්ගය යළි ප්‍රතිසංස්කරණය කිරීම කණනකොටගෙන කංකස්සන්තුරයේ සහ කොළම්බ අතර දුම්රිය දාවනය සිද්ධ වුණා නමුත් මීට භාසකිීප එකට පෙර මාසායකට පමණ පෙර අපි මේ දුම්රිය ගබනාතයනත් නතර කලා මක නිසාදයක් අනුරාධපුර සිට ඕමත්ත දක්වා කොටස සම්පූර්යෙන්ම දුම්රිය මාර්ගය අඩුත් වැඩිය කරලා පෑට කිනෝමීට සීයක පමණ වේගයෙන් දවනය කරට හළුවන් වෙන ආකාරයට දුම්රිය භාර්ගය ප්‍රතිසන් විධානය කිරීම නිසා දුම්්‍රියය ගමනාගමනය න අතර කරන්නට සිද්ධ වුණ. දැන් අපි නැවත කොළඹ උතුර දුම්්‍රිය ගමනාගමනය අආරම්භ වූ අතර අපේ දෙපාර්තමේන් වූ විසින් හලුත් ප්‍රමණතාවයන්ට අනුව වෙනස්කන් සිදුුව කනමින් සංචාරක දුම්රිය ගමනාන්ත කීපයක් මේ වන විට ක්‍රියාත්මක් කරන්නු එ අනුව ඇල ෝඩ සංචාරක දුම්රිය දේශයා විදේශී ආයෝජකයන්ගේ ඉතාම විශිෂ්ට ගමනාන්තයක් ලෙස තෝරා ගැනීම සිද්ධ වෙනවා ඒ තුළින් අපේ රටේ සංචාරක ව්‍යාපාරයට විශාල උත්තේජකයක් සපයන්න ඇල් ෝඩය සමත්වෙල තිබෙන. ඒ වගේම සීතාව කෝඩීසිය වගදක්වා දුම්රියෙන් ගමන් කරලා ඉතා අඩුුවියදන් සහිත සතියන්තයක් ගත කරන්න පුළුවන් වෙන ආකාරෙට සීතාව කෝඩීසි දුම්රියත් ඉරිද දිනවල සම්පූර්ණ මගින්න්ගෙන් පිරුණ දුම්රියක් බවට පත් වෙලා තිබෙන විශේෂයෙන් නල්ලූර් වාර්චිකෝ පැත්වෙන ද්‍රවිඩි ජනතාවගේ උතුන් කෝවිල් මංගල්ලයක් අගෝස්තු මාසය ආරම්භ වෙනෝ එනිසා එම ප්‍රදේශවලට දේශයා විදේශය ද්‍රවිඩ බැතිබතුන් විශාල පිරිසක් දුම්රියෙන් ගමන් කට මේ කරුණු සල කළ බල්ලා අපි අලුත් ආරම්භයක් ලබාදෙන්ට උපසා කරනවා ගොස්ස මාසි හතරවෙනි සිකුරාදා සිට උතුර ගල්කිස්සේ සිට කංකසන්තුරයේ දක්වාත් කංකසන්තුරයේ සිට ගල්කිස්ස දක්වාත් අදිිස්ුකෝපබෝගී වයු සමග සමීකරන සහිත අනිකුත් පිරිසිුදු හාපන ශාලා පාසුකන් සහිතව විශේෂ සීගගාමී සංචාරක දුම්රියක් ආරම්භක මේ ආරම්භක දිනේ තමයි අගෝස්තුූ හතරවෙනි සිකුරාදා පස්වරු රාත්‍රී දායයි තියට ආරම්භ වෙන දුම්රිය සෙනසුරාදා පාන්දර වෙන විට හයට කංකසන්තුරයට ළඟා වෙනට නීමමිතයි සෙනසුරාදා දිනය හා ඉරිද දිනේ කංකසන්තුරෙන් අතර කොට තිබෙන දුම්රිය ඉරිදරාත්‍රී දහයට කංකසන්තුරයෙන් ගමන්න රම්භ කරලා සඳුදා පාන්දර වෙන විට හයට කොනඹ කොටුවට ළඟාාවෙන්ට නියමිතයි. ගල්ගීසර මෙම දුම්රිය සති අන්ත සංචාරක දුම්්‍රියක් ලෙස ක්‍රියාත්මක වෙන අතර. ගෝස්තු මාසි දහට වැනිද සිට දිනපතාම ගල්කිස්ස සිට කංකසන්තුරයටත් ංකසන්තුරයේ සිට ගල්කිස්සටත් නල්ලූර් පූජා උත්සවය සම්බන්ධ කොටගෙන දිනපතා සංචාර්ක දුම්රියක් බවට පත්වෙනවා කෙසේ වෙතන් මේ දුම්රිය සේවාව මෙලෙසින් පවත්තගෙන යන්න පුළුවන් වෙන්නේ දෙසැම්බර් මාසිය අවසන් වෙන තෙක් පමණයි එ මොකද අප ජනවාරි මාසයේ සිට නැවතත් අනුරාධපුරේ සිට ම හෝ දක්වා දුම්්‍රිය මාර්ගයේ ගලවන්ට අදහස්කරවා සම්පූර්ණ ප්‍රති සංස්කරණයක් සඳහා. එනිසා දේශීයා විදේශීය වසයෙන් මේ සංචාරයට සූදානම් වෙනා අයයට කලින් ආසන පාස්කම් වෙන්කර ගැනීමේ අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒ පිළිබඳ විස්තර දුම්රිය ොර්ටමෙන්න්තු ප්‍රධානි ේක් ඔබට දන්නනුව. මේංචරක දුම්රිය විශේෂයෙන් නම්කොට්ට තිබෙනවා යාල් නිලා ඇ ෝඩ සීතාව ෝඩ යාල් නිලා ෝඩ වසේෙන් මෙම සංචාරක දුම්රිය සේවේ පවත්තගනය නො එදී අපි විශේෂයෙන් අතිරේකවඉතාම පිරිසුදුව ආරක්ෂාකාරී්ව විශ්වාසවන්ත පාසුකන් සහිත ගමනනාන්තයක් ලබාදීම සදා සංචාරක ගමනාන්තයක් ලබාදීම සදාකංකසන්තුරී කොළඹ සිට මේ දුම්රිය සේවාව හරම්භ වෙනවා එය ඇතිවෙන මගින්ගි ඉල්ලුම වර්ධනය වීමත් සමඟ සති අන්තයට පමණක් ක්‍රියාත්මක වෙන මෙම දුම්රිය සේවාව දිනපතා සේවා බෝට පරිවර්තනය කරන්න බලාපොත් වෙනවා එක් ප්‍රදේශයකට ගබන් කරන විට ගාස්ටුව ටුපියල් හාරදාසක් ලෙස නීම කර තිබෙනවා එක් දුම්ප්‍රියක මගින් පන්සිය හැත්ත දෙනෙකුට ගමන් කරන්න පුළුවන්කම තිබෙන බව දුම්රිය දෙපාර්තමේතුව දන්නවා